මහත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පොරලස් ගමුව වැව ලංකාවේ කුඩාම වැව ලෙස බ්‍රිතාන්‍යයන් කළ සමීක්ෂණයකින් හඳුනාගෙන ඇත. ලිඛිත ඉතිහාසයක් පිළිබඳව සඳහන් නොවුවද පාරම්පරික මතයක් අනුව කෝට්ටේ රාජධානි සමයේ වීදිය බණ්ඩාර කුමරු පෘතුගීසීන්ට එරෙහිව ගෙන යන ලද පැපිලියාන සටන සඳහා සහභාගි වූ සොල්දාදුවෙකු බොරලස් ගමුව කැලේට නුදුරු අපූර්ව ස්ථානයක් දැක සටනින් පසුව නැවත පැමිණ ලීකොට හා මඩවලින් වේල්ලක් පැඳ ජලය රඳවා තබා කුඹුරක්ද අස්වද්දා ඇත. පසුව මෙම කුඩා ජලාසයේ ක්‍රිස්තු වර්ෂ 1815 ගම්වාසීන් ඉදිරිපත් කළ පෙත්සමක ප්‍රතිඵලයක් ලෙස අක්කර 59ක් දක්වා විශාල විය. මෙහි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1920 1930 අතර කාලයයි. එනම් එම යුගයේ විසූ රත්නායක නම් ආරච්චි කෙනෙකු මෙම වැව තමන්ගේ දේපලක් ලෙසින් ආරක්ෂා කොට ඇත. රාත්‍රියේදී ඔහු තම කරත්තයෙන් වැව වටා මුඩ සංචාරයක යෙදී හමුවන මාළු අල්ලන්නන් හට තම කෙවිටෙන් තැලීමට පුරුදු වී සිටි බව ජනප්‍රවාදයේ එන මතයයි. කෙසේ වුවද අතීතයේ සිටම බොරලස් ගමුව වැව මහරගම නගරවාසීන්ට දියපොදක් හෝ ලබා දෙමින් ප්‍රයෝජනවත් වන්නට ඇත. නාගරීකරණය වූ නගර මධ්‍යයේ පිහිටි නිසා නගරයේ අධික උණුසුම් වීම වළක්වමින් වාතලය සිසිල් කිරීමටත් සෞන්දර්යාත්මක වටිනාකමක් ඇති මෙම වැව නලඹන්නන්ගේ නෙත්සිත් පිනවීමටත් වැවේ සුන්දරත්වයේ විඳිමින් ඔබේ විවේකයේ ගත කිරීමටත් බෝට්ටු සවාරියක වින්දනය ලැබීමටත් ඔබට අවස්ථාව සපයන කදිම ස්ථානයකි. නගර මධ්‍යයේ වුවද නිෂ්කලංකව ව්‍යායාම කිරීමට වැව වටා ඇවිදීමට ඔබට හැකියාව ඇත. ජලාශ්‍රිත ප්‍රදේශයක් ජෛව විවිධත්වය අතින් ඉහළම ස්ථානයකි. ශ්‍රී ලංකාවේ අනෙක් වැව් හා සැසඳීමේදී බොරලැස් ගමුව වැවෙහි ජෛව විවිධත්වය උපරිමව දකින්නට නොලැබුණද විවිධ වර්ගයේ මත්ස්‍යයන්, බත්කූරන් වැනි කෘමියන්, ජලාශ්‍රිත පක්ෂීන් බොහෝ විට ගැවසුන ස්ථානයකි. අද වන විට එම ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇත. එමෙන්ම මෙම වැව ජීවිත රාශියකට රැකියා සපයයි. පැදගෙන යා හැකි බෝට්ටු කිහිපයක් පවත්වාගෙන යන්නන්ද, වැවේ මාළු අල්ලන්නන්ද, වැව නැරඹීමට ඇතුළු වන ගේට්ටුව අසලම ඇති පොළකඳ හා පළතුරු බීම කඩය පවත්වාගෙන යන්නන්ද මෙම වැව නිසා රැකියා අවස්ථා උදා කරගෙන ඇත. කාට කාටත් උපකාරී වන මේ වැව නිහඬවම ජල රැලි නම් වනු අපට දැකගත හැකිය.